අයුබෝවන් ඔයාලා සියලු දෙනාටම ඒ වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපි ඔයාලා ගොඩාක් කැමති බත් වර්ගයක් තමයි හදන්නේ. මම මේ අලුත් අවුරුද්දේ අපේ ගෙදර හදපු හරි සුවඳ ඒ වගේම හරි රසට ඉක්මනින් හදාගන්න පුළුවන් කහබත් රෙසිපි එක තමයි ඔයාලට අරගෙන ආවේ. මේ කහබත් එක හදනකොට මුළු ගෙදරම හරිම සුවඳයි. ඒ වගේම අඩියල්ලන්නේ නැතුව රයිස් කුකර් එකේ ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ රසම රස කහබත් එක කන්න චිකන් කළුවට උයලා අල කෙල් දාලා පොඩි සලාදයක් හදලා පපඩම් ටිකක් බැඳලා ගත්තම බත් පිඟන් ටික තුනක් මොනක් කන්න පුළුවන්. මේ චිකන් රෙසිපි එක ගැන මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා කැමති නම් ගිහින් බලන්න. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. අවශ්‍ය ද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කහබත් එක හදන ගමන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන් ගැන සඳහන් කරන්නම්. මේ කහබත් එක කිරි සම්බ වලින් තමයි හදන්නේ. කිරි සම්බ කිලෝ එකක් හොඳින් හොදලා දිය බේරෙන්න කියලා මම අරගත්තා. අපි මුලින්ම ටෙම්පරාදුව ලෑස්ති කරගමු. මම බටර් මේස හැඳි 3ක් දාගන්නවා. ඒකටම පොල් තෙල් තේ හැඳිකුත් එකතු කරගන්නවා. නැත්නම් බටර් ඉක්මනට කරවෙන්න ගන්න නිසා. දැන් මේ බටර් ටික හොඳින් දිය වෙනකම් මිශ්‍ර කරගමු. තෙල් රත් වෙනකොට එනසල් කරාබු නැටි 7 බැගින් එකතු කරගන්නවා. ඊළඟට අඟලක කුරුළු කැබැල්ලක් කුඩාවට කඩලා ඒකත් දාගන්නවා. ඊළඟට සූදුළු තේ හැඳිකුත් දාලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මම අලුත් කරපිංචා ටිකක් රම්පෙ කැබලි කීපයක් මේ විදිහට එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට මම කුඩාවට කපාගත්ත සුදු ලුණු ටිකක්, සිහින්ම කපාගත්ත රතු ලුණු ගෙඩි 3-4ක්, ඒ වගේම සිහින්ම කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳින් තෙල් වල ටෙම්පරාදු වෙන්න ඕනේ. ලුණු වල පැහැය වෙනස් වෙනකල් මේ ටික හොඳින් ඔයාලා ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. දැන් මම ගම්බිරිස් ඇට මේ සැහැඳි එකමාරකුත් එකතු කරගන්නවා. මේ ටික හොඳින් ටෙම්පරාදු කරගමු. බලන්න දැන් ලුණු වල පැහැය වෙනස් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ අනිත් දෙවලුත් හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් අපි ලිපේ දැල් අඩු කරගෙන හාල් ටික එකතු කරගමු. ආයතික හොඳින් මිශ්‍ර කරගෙන චිකන් ස්ටොක් ඒ කියන්නේ චිකන් තම්බපු වතුර මෙචරින් කප් දෙකක් දාගන්නවා. හොඳ කුක් ඔල් පිරි අඩු කෝප්පු 3ක් එකතු කරගන්නවා. ඔයාලා ගන්න හාල් වර්ගය අනුව මේ වතුර ප්‍රමාණවල් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි බතක් උයන්නේ අන්න ඒ විදිහට තමයි මේ කහබතටත් වතුර තියාගන්න ඕන. ඔයාලා ගන්න හාල් වර්ගය බලලා මේ කහබත හදාගන්න ගන්න කිරි චිකන් ස්ටෝකුයි දාගන්න. දැන් කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳකුත් මම දාගන්නවා. මම චිකන් ස්ටෝක් එකට ලුණු දාගත්ත නිසා ලුණු තේ හැඳයි දාගත්තේ. ඔයාලා රස බලලා ලුණු දාගන්න. දැන් අපි සාමාන්‍ය ක්‍රමයට රයිස් කුකර් එකේ තියලා මේ කහබත් එක හදාගමු. කහබත් එක අඩියල්ලන්නේ නැති වෙන්න බත උතුරනකොට මිටි මිටි කෝල් ගන්න ඕනි. ඒ වගේම බත් එක ඉදුණගෙන පස්සේ රයිස් කුකර් ඕෆ් වුණාම ඉක්මනින් රයිස් කුකර් එකෙන් ඉවතට අරගෙන තියාගන්න. නැත්නම් රයිස් කුකර් එකේ තියෙන හීට් එකට ආයෙත් අඩියල්ලන්න බලනවා. මේ මං හදාගත්ත කහබත් එක රයිස් කුකර් එකෙන් අයින් කරගත්තා. බලන්න ටිකක්වත් අඩියල්ලා නැහැ. ඔයාලත් මං කියපු විදිහට හදාගන්න. එතකොට අඩියල්ලන්නේ නැතුන් කහබත් එකක් හදාගන්න පුළුවන්. දැන් දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගෙන රස බලන්න තමයි තියෙන්නේ. මම දැන් කහබත් ටික සරස ගන්නවා. බැදගත්ත ලුණු ටිකක්, බැදගත්ත වියලි මිදි ටිකක්, ඒ වගේම බැදගත්ත කරපිංචා ටිකක් දාලා තමයි සරස ගන්නේ. ඔයාලා කැමති විදිහට මේ බත් ටික සරස ගන්න. කජු ටිකක් උනත් බැදලා ඔයාලට උඩින් දා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගෙදර අයට කන්න හදපු කහබත් මෙනු එක. මුළු ගෙදරම කහබත් සුවඳයි. ඉතින් ඔයාලත් මේ රසම රස කහබත් රෙසිපි එක හදලා බලන්න.
ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්න. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් comment section එකේ පහලින් දක්වන්න. තවත් මෙවැනිම රසවත් රෙසිපියක් අරගෙන ඉන්නම් මගේ මේ වීඩියෝ නරඹපු ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.